අල්ලාගේ නාමෙන් සියදිවී නසාගත්තා නම් දිව්‍ය ලෝකයේ කඥ්ඥාවයන් ඇත්ත දෙකක් ලැබෙනවාද. අන්නා වැඩේ ඒ ක්ඥාවෝ නිසා ද සහරාන්ල පාස්කු ප්‍රහාරය එල්ල කරේ. මුස්ලිම් ජන සමාජයේ පාස්කු ප්‍රහාරයට පස්සේ සමාජයේ කතිකාවට ලක්වුණු වැදගත් පස්තුතියක් තමයි මේ ක්ඥ්‍යාවෝ ඇත දෙක. මමත් මේඒක ආහපු වෙලා වෙද ොයන ොයේ බම් මේ ක්ඥාව ඇත දෙක ඉන්න කියී ඇත්ත දෙකක්න අපේ ආගමේ සමකාලීනව ජීවත්වන අවස්ථාවේදී භාර්යාව අතරක් දක්වා විවාහරගන්නට අවසරය තිබෙනවා අනිවාර්රෙන එකයි අනිවාර්ය යම් යම් කොන්දේසියටතේ බහුභාර්යා විවාහයකට අවසරය ඇතිබෙනවා.නවත්ම දිප්ියලෝකෙට ගියාම කණ්ඥාවය ඇත්ත දෙකක් පිරිවරාගන්නවා කියීනොකොට ඇගේ තියෙන අවය ටික ගණන් කරලා බැලුවවා තීටත් වටා කීප ග ඩේක්ම වැඩියෙන්ින් වානනි කඥ්‍යාව. ායගිකවටත්ව ඔන්න විය ෝකයටට ගැයි කියලක් භාරියාවන් අතර දෙනෙ විවාහ වනත් එක පාර්ටයේ භාරියාවන් අතරක් සමඟ සංවාස සම්බෝගයේ දෙට දෑන. පායෝගිකත්වයක් තියන්ටපෑ නම දෙේක. ක්්‍යාවේ ඇත්ත දෙක් තියාගෙන මොකනද මේ බලාපොරොතු වෙන්නේ. කාමුකත්වය පිළිඹිබු කරන කාරණාවක් වසයෙන් මේක සමාජකත්ව වෙන මොකදම නැිනායකතුමානන් කියපු දෙයක්. අර විපාට මොක්ද මොන ලාස්ස ග්‍රන්ථේද මේ සඳහන් වෙන්න කියලා හොයලා හොයලා හෝලා හොලා හයලා බලන්නවා තාම ලැබුන්න ඇත්ත දෙක. එතකොට මේක මවපෑම ප්‍රබන්ධයක් කලිපිතයක් මේක ගොඩනගාගෙන තිබෙනවා ඒ සේදිවන නසාගන්නායට ඒ සියදව නසා ගැනීම සඳහා බාහිර උත්තේජකයක් ලබාදෙන්ටන්න සියදිී නසාගන්න අයම පොදුවේ මානසික ලෙඩ්ඩුණ. න ෙඩ්ුා න ේදව නසාගන්න ආත්ම සක්තියක් නැති ආත්මය දහිර්රයක් නැති ආත්ම විශ්වාසයක් නැති කොන්දු ඇට පෙලක් නැති අයන සේදදිවි නසාගන්න ලෝකේ අ ියෝග මුණ දෙදටබ ජවිත අියෝගවලට මූුණ දෙන්ට බැරිනිසාන සිදව නසාගන්න. ඇකොට මේ ආගමේ නාමෙන් සේදදිවි නසාගන්න. බෝම්බයක් එල්ලරලා සේදිවි නසා ගැනීම කියන්නේ ආගමයේ නහමෙන් මරාගෙන මැරන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනයි කියන්නේ ස්ලාමීය දුෘෂ්ටිකෝනයෙන් ඔහු. නිදාගෙන සිටින පුද්ගලෙකට පිහිෙන්නනීමකට සමානයි. කෙතරම් නිර්ලජ්ජිත වැඩක්දමේ. කෙතරම් හීන වැඩක්ද. මිලේච්ච ක්‍රියාවක්ද. බිය සුළු ක්‍රියාවක්ද. මම චන්ඩියෙක් ොද පුදගලයක් කනවනන් මාත එක්ක රඩුසරුවලට ඒ පුද්ගලයා මාත එක්ක ජීවමනව රඩු කරන්්ෙන් අවස්ථාවයි තමයි මගේ වීරකම ප්‍රදර්ශනය කරන්ඩ ඕන. ඒ රන්ඩුවත් එපයි කිය යාගේ ඉස්සරාමද දෙපාමුළ වැද වැටිලා. එ හැරිලා යන අවස්ථාවවිදි කියලලා පිටකොන්දට මම පිහයෙන් පරක් දෙෙනවයි කියන්නේ. මම බියසුළ පුද්ගලේ. ඒවගේ වැඩක්නේ කවුරුත් දන්න ඇති අවස්ථාවේදී මරන්න සලස්සනයක. ඉස්ලාම් කවදාවත් මෙසේ පවසලන. ඉස්ලාම් යම් අවස්ථාවේදිී යුද ප්‍රකාශයට පත් කරන්න කියලා තිබෙනවා. නබිනා කතුමාගේ අවසාන බාග. මදීනා කියන රටේ වසර දහයක් රාජ්‍ය පාලකය අවසෙන් කටයුතු කරපු අවස්ථාවේදී. ම රාජ්‍යයේ ස්වාධීනත්වය ස්වෛරියභාවය ආරක්ෂා කිරීම සඳහා. රාජ්‍යනායකයෙක් වසෙන්, සේනාදිනායකයෙක් වසෙන්. සතුරන්ගේ සතුරු ආක්‍රමණවලින් රටාරක්ෂා කර ගැනීම සඳහා. රාජ්‍ය හමුදා බලය යොදවාගෙන යුදු ප්‍රකාශයට පත් කර. සිවිල් පුද්ගලයෙක් වසයෙන් නොවේ. තනි කණ්ඩායමක් වසෙන් නොවේ. LT. ත්‍රස්ථවාදය ලොවින් ශ්‍රී ලංකාවෙන් අතුදා දමන්නට ශ්‍රී ංකාවේ සේනාධනායකයවසෙන් ඒවකට ජනාධීපතිවරයා අනක් පැනවුමනම්. ඒක ත්‍රස්ථවාදයක් කියල වරුත් කියන්න. ඒ වගේ වැඩපිළිවෙලක් ලබිනායක තුමාන්ගේ කාලේ යුද්ධය යන මාතුකාව ඇයටේ සිද්ධ වඋුණ. ඒ හැරන්නට සිවිල් ජනතාව විනාස කිරීම. මකිව්ෝ වගේ මුළු මානව සංහතියම ඝාතනය කරපු අපරාධයක් කරපු කෙනෙක්ට සර්ුව බලධාරී දෙවියන් කඥ්ඥාවයෝ ඇත්ත දෙන්නෙක් දෙන්නත්ව ඕනද දිවියලෝකි. කරලා තිෙන්නේෙඔ බියසුළු ක්‍රියාවක්. පිරිමිකමට ලැජ්ජාව උපදවන ක්‍රියාව. එවන් වූ ක්‍රියාවක් කරපු උඹට ම උඹේ පිරිමිකම පෙන්න්නට ගෑනු ඇත්ත දෙකක් දෙන්න ඕනෙද සුරංගනාවිය සුරංගණාවිය නැත්ත දෙකක් ඉල්ලනමු.කාව්ව දාවත්වබෙන්න. අපායේ යටිතේම ඔහුන් දඩුවම් විදිනවා. නබිනාෑකතුමානන් පවසනවා අල්මු මිනු. දෙවියන් විශ්වාස කළ පුද්ගලයා වන්නේ. එනම් මුස්ලිම්බරයෙක් වන්නේ මන් අමිනහුන්නස්. කවරයකුගෙන් තවත් පුද්ගලයකුගේ දේපල ජීවිත ආරක්ෂා කරනු ලබන්නේද ඔහුිය සැබෑ දේව විශ්වාසිකයා. මගෙන් ඔබේ දේපල ආරක්ෂාව යුතුයි. මගෙන් ඔබේ ජීවිත ආරක්ෂාව යුතුයි. එවිටයි මම දෙව අන්ට සැබෑ විශ්වාසිකෙක් වන්නේ. මේ පාශුකු ප්‍රහාරය කරපු කට්ටිය මේ නිර්වාචනයට අන්තර්ගත වනවද නෑ. එකො උන් දේව විශවාසිකයන් බවට පත්වෙනවාද නෑ? ේ විශවාසයන් වට පත්න වු අට දෙවියන් දිවිය ෝක ලබාදෙනවද ෑ. ඔවුන්ට ක්්‍යාවයතකොට ලබෙනවද . කණ්්‍යාවෝ ගැන සඳහනකුත් නෑ තිබුණත් මොවන්ත ලැබෙන්න්නේි නෑ. පොදුවේ කඥ්‍යාවෝ ගැන සඳහන් වනවා. ස්ර්ගවාසීන්, දිව්ව්‍ය ලෝකයේ ජීවත්වන ඒ පුද්ගලයන්ගේ සහකාරයන් ගැන සඳහන් වෙනවා. සුරංගනාවියන් ගැන සඳහන් වෙනවා. ඒ. යහපත් පුරුෂයන් මේ ලෝකයේ සේරුජනාම මරණයට පත්ව වනට පස්සේ. සරුව බලධාරි දෙවියන් සියලූම ජනතාව නැවත නැගිටුවල ලෞකික ජීවිතයේ පිළිබඳව ප්‍රශ්න කරලා ඒ ජීවිතයේ ජීවත් වනු ආකාරයේ පිළිබඳව විභාග පවත්වල සත්පුර් සයන්ව ජීවත්වුණු අයට ඒ විභාගයෙන් සමත්වන අයට ස්වර්ගය කියන සදාකාලීන සතුට දිිය ලෝකය ලබා දෙනවා ඒ සතුට බුක්ති විඳනයකෙන් එකක් තමයි දිවිය ලෝකයේ සුරංගනාවව සාකාරීු. ඒ දෙවියන්ගේ දේව නියමය පිහිටුවන් නොගත්තයට දෙන දඩුවම තමයි අපාය ඔහුන් සදාකාලටම අපාගතවන්නට වෙනවා. ඒ අමර නියය දඩුවමක්. ඒ නියමය තිබෙනවා මිසක් මේ මුස්ලිම් නොවන ජනතාව දුවේ සහගතව ගාතනය කරලා. කිසිදු වරදක් නොකරපු කිසිදු හේතුවක් නැතිව නිකරුණේ ඝාතනය කරපු නිසාම දෙවියන් ස්වර්ගය ලබා දෙනව වනම් එවැනි දෙවියන් කෙෙන න ස්ලාම් දම පහසලන කොවත් ස්ලාම පහස විය බද්ධමතිී. වන් ඇත දෙක් දෙවියන් ලබා දෙනවයි කියලා කියනව දෙවියන්ගේ බද්ධිමත් පාව ප්‍රශ්න ඇදව හෙනිස ස් නිිවරයේ ද පසනන මට පඩ පැදිිරම අවස හිල නවා.